විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ තුවාලේ වේදනාව තියෙන්නේ තුවාලේ තියෙන කෙනාට. දැන් කතෝලික සභාවක් හැටියට අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණනුත් ඒ වගේම දේවස්ථාන පාලක පියතුමා ඇතුළු මේ දේවස්ථානයේ ආරක්ෂාවට සිටින ඒ කණ්ඩායමත් පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම එදින උදෑසන යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා පාර්සලයක් මෙතන තියලා ගියා කියලා. හැබැයි පොලිසිය වාර්තා කරලා තියෙන්නේ, පොලිසිය දත්ත බලලා තියෙන්නේ, CCTV කැමරා බලලා තියෙන්නේ හවස 3 ඉඳන්. ඒ කියන්නේ පොලිසිය යමක් වසන් කරන්න හදනවද කියන සැකේ අපිට හිතෙනවා. මේක සරත් වීරසේකර මහත්තයාගේ පොලිසිය නෙමෙයි, මේක ශ්‍රී ලංකා පොලිසිය. ඒතකොට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඒ වගේම මේ අසාධාරණයට ලක් වෙලා තියෙන අපේ ජනතාව සුරක්ෂිත කිරීමයි. දැන් ඇඹිලි පිටියෙන් යම්කිසි පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තා කියන වාර්තාව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වුණා. හැබැයි මේ පුද්ගලයා කවුද, මේ පුද්ගලයාමද ඒ CCTV දර්ශනවල සිටින්නේ කියන එක පිළිබඳව කිසිම කෙනෙක් දන්නේ නැහැ. එතකොට ඒ CCTV දර්ශනවල හිටපු පුද්ගලයාත් මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගෙත් අනන්‍යතාව පිළිබඳව තාම පැහැදිලි කරලා නැහැ. ඒත් එක්කම මේ දේවස්ථානයේ වැඩ කරන අන්නයිරාල, එහෙම නැත්නම් සන් ක්‍රිස්තියන් සහ මේ සුද්ධ පවිත්‍ර කරන පුද්ගලයා අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අහිංසක මිනිස්සුන් අත්අඩංගුවට අරගෙන ඒ මිනිස්සුන්ගේ පිටට වරද පටවන්නද හදන්නේ කියන එක පිළිබඳව අපිට සැකයක් ඇති වෙනවා. ඉතින් අපි පැහැදිලිව කියනවා පාස්කු ඉරුදින කතෝලික ජනතාවට මරාගෙන මැරෙන බෝම්බ තියලා අපේ දේවස්ථාන විනාශ කරන්න කටයුතු කරාට අපේ විශ්වාසය, අපේ ඇදහිල්ල විනාශ කරන්නට ඒ අයට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ රජයේ බලයට ආවේ මේ පාස්කු ඉරුදින තරස්තවාදී එල්ල කරපු ප්‍රහාරය සුලමුල හෙළි කරලා අපේ රටේ ජනතාවට සාධාරණත්වයක්, යුක්තියක් ඉෂ්ට සිද්ධ කරනවා කියලා. හැබැයි ඒක කරන්නේ නැහැ. තවදුරටත් මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියපු ආණ්ඩුව අද වෙනකොටත් ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න බැරුව පල්ලිවලට, දේවස්ථානවලට, ආගමික සිද්ධස්ථානවලට බෝම්බ තියෙන තත්ත්වෙට තාමත් මේ රට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අර අක්බර් කියලා සරත් වීරසේකර මහත්තයා පාර්ලිමේන්තුවේ කිව්වා 4 දෙනෙක්ගේ නම් මහමුලකරුව කියලා. ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් ගිය සතියේ නිදහස් කරලා තියෙනවා, අපදීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වෙලා නැහැ. එතකොට අපිට තේරෙන්නේ නැහැ මේ නීතිය මෙයා ක්‍රියාත්මක කරනකොට එක පැත්තකින් පාර්ලිමේන්තුවට ලබා දෙන තොරතුරුත්, තව පැත්තකින් පරීක්ෂණ කරන ක්‍රමවේදයක්, මෙයාව නිදහස් කරන ක්‍රමවේදයක් මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙතත් අපිට පැහැදිලිව තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා මේ ආණ්ඩුවට මේකේ සුලමුල හෙලි කරන්න